ඔබේ ස්වාධීන රූපාණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත CID රවි සොයා නිවස පීරයි මෙහෙයුමට තවත් කණ්ඩායමක් අලුතරට සරසවියා විසයි විශ්වතුලදීම කළුතර අපි විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා කියන එක මම මතක් කරනවා මිලියන 16ක් නිවෙස් වලට සිරකල කොවිඩ් 19 එජාප මත යලිත් ගැටෙයි දෙදෙනෙකු දිරුම් දීමට යන ජනාධිපති ධුරය महाबैंकु बेदुंकर वंचाव संबंधेन चोदना लबा सिटन हिटपु मुदल अमात्य रवि करुणानायक महता अत्तरंगुड गन्ना लेस वरेंतु निकुत कलद मेवनतेक अहु अत्तरंगुड गनीमट हैकी वी नह बेदुंकर वंचाव संबंधेन चोदना लबा सिटन हिटपु मुदल अमात्य रवि करुणानायक हिटपू महाबैंकु अधिपति अर्जुन महेंद्रन अतुलु सेककरुवन अत्तरंगुवट गन्ना लेस कोटुव प्रधान महिस्रात रंग दिसानायक महता वरेंदु निकुत कला एएनवाई ओन अत्तरंगुवट गनीम संधा अपराध परीक्षण दिपार्तमेंतु मेहेयुम आरंभ कले मेम सेककरुवन अतुरिन बेदुंकर वंचावे अटवन सेककरुवन मुत्तुराजा सुरेंद्रन ईए दिनेदी अत्तरंगुवट गनुना रवि करुणानायक महता अत्तरंगुवट गनीम संधा पार्लिमेंतु असल रजमल्वत्त मावते पेहिटी ओहुगे निवस वेत अद दिनेद अपराध परीक्षण दिपार्तमेंतु निलधारीन पेमिनिया सोदिसी वरेंतुवाक लबा गणिमिन रवि करुणानायक महतागे निवस परीक्षा किरीमटाई अपराध परीक्षण दिपार्तमेंतु निलधारीन कटयुतु कले एमेन्म अपराध परीक्षण दिपार्तमेंतु निलधारीन पर्पेचुअल ट्रेशरीस लिमिटेड समागमे हिमिकरु अर्जुन एलोसियस गे कोल्लुपिटिये पेहिटी निवसद अद परीक्षा कला එහෙත් අර්ජුන් ඇලෝසියස් එම අවස්ථාවේ නිවසේ නොසිටි අතර මෙවනතෙක් ඔහුද අත්අඩංගුවටගෙන නැහැ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය සිකුරාදා දිනේ වරින්තු නිකුත් කළේ. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. EPF ඔබේ බැංකුව වැඩ කරන අයගේ සේවක අර්ථ සාධක අරමුද. මේ බැංකුවෙන් බිලියන ගණන් වංචා කරලා මහා බැංකුව වංචාව කියලා කියන්නේ අද දැක්වා මේ මිනිස්සු අල්ල ගන්නවත් බෑ ඊයේත් එක්කෙනෙක් අල්ලන්න ගියාම පැනලා ගිහිල්ලාද හැංගිලාද දන්නේ කවුද අයි කරුණානායක ඇයි එහෙම හැංගෙන්නේ කියන්නේ මම ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය කැමැත්තමගෙන් අහනකොට කවුද තමුන්නාංශේ පත් කළා දින කෙනා එයාට වග කියන්නේ කවුද කියලා කිව්වා කැමැතිතුමා කිව්වා right take full responsibility කියලා ඉංග්‍රීසියෙන් කිව්වේ සිංහලෙන් කිව්වා නම් හොඳයි එයා වගකීම අරගන්නවා කිව්වට එයාට බැරි වුණා මේ කෙනාව ගෙනල්ලා අධිකරණේ මේ රටින් පැනලා යන්නේ නැවත්ත ගන්න මතයක් ගොඩනැගිලා තියෙනවා එතුමා හිටුව මුදල් ලැබෙති හැටියට ඒ වෙලේ එතුමාටත් වගකීමක් තියෙනවා මාත් ඒක විශ්වාස කරනවා එතුමාට විතරක් නෙමෙයි එතකොට හිටපු වගමැතියට බැංකු තිබුණේ එයාත් වා කියන්න ඕනේ අපේ ආණ්ඩුවේ වුණත් හොරගම් කරා නම් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ දඬුවම් ලැබෙන්න ඕනේ හැංගිලා ඉන්න බෑනේ මේ රටේ හැමදාම කල්කරණක මහත්තයාම ලීසින් පොඩි තැනක හැංගෙන්න පුළුවන් පුද්ගලයෙකුත් නෙමෙයි ටිකක් විශාල ශරීරයක් තියෙන කෙනෙක් අපි හොඳටම දන්නවා රවිකරණක මහතාත් බලවතෙක්ගේ ගෙදරක බොහොම සුරක්ෂිතව ඇති කියන එක බැඳුම් කර සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරුවා රනිල් වික්‍රමසිංහ මහතායි නමුත් කිසිම නීතිපති නියෝගයකින් හෝ වෙන කිසිම දෙයක් නෑ ආණ්ඩුව අඩු ගන්න CID කවත් පොලිසියවත් இல்ல නෑ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව චෝදනා ගොනු කරන්න කියලා कोविड-19 वायरस से पैतृयाम हेतुवेन इताली मिलियन 16ක ජනතාවක් නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා උතුරු ඉතාලියේ නගර රැසක් මේ යටතේ නිරෝධායනයට ලක් වෙනවා ඇතැම් නගරවලට ඇතුල් වීම සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුයි මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ හී සිටින අප නියෝජිත ශ්‍රීමාල් පතිරාජ इताली पार्म नगर विशेष इताली राज्य विसी इताली नगर दास वसा दमी मेट कटियुत विशेष इताली हदवत आर्थिक हदवत के लुमबारे मिलानो वेरीस लोदी मोन्सा ब्रेशिया पार्म इवे नगर कीप इताली राज्य विसी वसा दमी मेट कटिद विशेष कोरोना रोग विशाल वशन इताली तुले शीघ्र मोहत विशेष मेम नगर वो श्रीलंका पणसदा तर प्रमाण वासे कर्ण भाव අපිට දැනගන්නට ලැබුණා විශේෂයෙන්ම මෙව ශ්‍රී ලාංකිකයන්ට කිසිදු ආසාදින තත්ත්වයක් වාර්තා වෙලා නැහැ මේ වන විට ඉතාලියේ කොරෝනා රෝගීන් 5887 දෙනෙක් වාර්තා වෙනවා මේ වන විට 235 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා
චීනී නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ හෝටලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේද කොරෝනා වෛරසය පැතිර යාම නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා. වර්ජිනියා, මෙරිලැන්ඩ්, වොෂින්ටන් සහ නිව්යෝක් යන ප්‍රාන්තවල රෝගීන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. නිව්යෝක් නගරයේ ආසාදිතයින් 89 දෙනෙකු හමු වී තිබෙනවා. ඉන්දියාවේද කොරෝනා ආසාදිතයන් 39ක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. උතුරෙන් ලඩාක්හිද දකුණින් තමිල්නාඩුවේද කොරෝනා ආසාදිතයන් හමු වී ඇති බවයි ඉන්දිය සෞඛ්‍යංශ පවසන්නේ. බ්‍රිතාන්‍යෙන් හමු වී ඇති ආසාදිතයන් ගණන 206ක්. කොලොම්බියාව, බල්ගේරියාව, මෝල්ටා, මාලදිවිනි සහ පැරගුවේ යන රටවල පළමු වරට COVID-19 ආසාදිතයින් අද වාර්තා වුණා. බාලදිවිනි සංචාරක දිවයින් දෙකක් වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කළා. එරටින් ආසාදිතයන් දෙදෙනෙකු හමු වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. සෙන් ෆ්‍රැන්සිස්කෝ හි මකින් 3533 දිනක රැගත් නෞකාවකද COVID-19 ආසාදිතයන් හමු වී තිබෙනවා. එම නෞකාවේ ආසාදිතයන් 21 දිනකු සිටි බව සඳහන්. COVID-19 වෛරසයේ මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඇමරිකා ඩොලර් මිලියන 20ක ආධාරයක් ලබා දීමට චීනය කටයුතු කර තිබෙනවා. චීනය තුල පුද්ගලයන් 3097 දෙනෙකු වෛරසයේ ආසාදනයෙන් මිය ගියා. චීනය තුල කොරෝනා රෝගීන් වාර්තා වීම පහත වැටි තිබෙනවා. චීනෙන් පිටත වාර්තා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 20000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉරානය තුල ආසාදිතින්ගේ සංඛ්‍යාවද 6000 ක්ම වා තිබෙනවා. මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 145ක්. දකුණු කොරියාවේද පුද්ගලයන් 7134 දෙනෙකුට වෛරසයේ ආසාදනය වුණා. ඔස්ට්‍රේලියාවෙන්ද කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා. එරටින් හමු වූ කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 74ක්. බල්ගේරියාවෙන් කොරෝනා ආසාදිතින් දෙදෙනෙකු හමු වුණා. ලතින් ඇමරිකාව තුල වෛරසෙන් මිය ගිය පළමු රෝගියා වාර්තා වූයේ ආජෙන්ටිනාවෙන්. පැරගුවේ රාජ්‍යයේද පළමු වරට රෝගියෙක් වාර්තා වුණා. නයිල් නෞකාවේ සිටි ඊජිප්තු ජාතිකයෙන් 33 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා. මේ අතර ඉපදී දින 5කින් පසු කොරෝනා වෛරසය ආසාදනය වූ ලතරුවෙකු දින 35ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා. හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 23ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ඇගයුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ සුබ පැතුම් එක්කලා. තුන්විසි වසරක මෙහෙවර අභිනන්දන ඇගයුම් උත්සවය කළුතරදී පැවැත්වුණා. රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන ගමන් මඟ අලලා ලියවුණු කෘතිය ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වුණා. පැපිලියන සුනිත්‍රා දේවි පිරිවෙනේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මෙදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළා. ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ රෝහිත අබේගුණවර්ධන මහතාට සුභපැතුම් එක්කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීම සඳහා රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ බවයි. එතුමා අත්වසින්ම පක්ෂයට මහ වටිනා මොන වැඩ බාර දුන්නත් ඒක සංවිධානාත්මකව කරන්න එතුමාට පුළුවන් හැකියාව තියෙනවා ඒවා සියලු දේ සංවිධානය කරන්න. බැසිල් රාජපක්ෂ මහත්මයා පක්ෂය ආදින කාලේ එතුමත් එක්ක කව වෙලා විශාල මෙහෙය පක්ෂය හැදීම සඳහා පොහොට්ටු පක්ෂය හැදීම සඳහා එතුමා කරපු මෙහෙය මම හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාත් අපි සමග පවසලා තියෙනවා. ප්‍රදේශයේ ජනතාවට නායකත්ව දෙමින් කටයුතු කිරීම ගැන අපේ සුභාසින්සන මේ අවස්ථාවේදී පුද කරනවා. කළුතර ප්‍රදේශයට විශ්වවිද්‍යාලයක් ලබා දෙන ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී ඉල්ලීමක් සිදු කළා. අතිගරු ජනාධිපතිතුමනි මේ පාර්ලිමේන්තු මැතිවරණයක් දිනයක් නියම කළා අපට තියෙනවා. අද ඔබතුමා දීපු පණිවිඩය තුල එක පෝස්ටරයක් රට පුරා හැල වෙන්නේ නේ. එක කටවුට් එකක් රට පුරා වැටෙන්නේ නේ. පරිසරයට හිතකාමී වැඩපිළිවෙලක් ඔබතුමා ආදර්ශයක් හැටියට ලබා දීලා තියෙනවා. අපි ඔබතුමාගේ ගමන් මග යන දේශපාලනඥයෝ හැටියට අපට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. ඔබතුමා යන ගමන් මාර්ගයට ඔබතුමාට ශක්තිමත් සෙන්පතියන් හැටියට ඒ යුතුයකම සහ වගකීම ඉටු කරන්න. ඒ ශක්තිය කළුතර දිසාවෙන් ලබා දෙනවා කියන එක අද දවසේදී ඔබතුමාගේ ඉදිරිපිට මගේ ජනතාව ඉදිරිපිට මම මේ වෙලාවේ මතක් කරනවා. මගේ හදවත කෑ ගහලා කියනවා එකම එක දෙයක් ඔබතුමාගෙන් ඉල්ලන. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයට නොමැතිව තියෙන විශ්වවිද්‍යාලයක් අපේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඒ සමගම කළුතර දිස්ත්‍රික්කයේ වියතුන්ගේ සහ දරුවන්ගේ ඉල්ලීම පරිදි අනාගතය වෙනුවෙන් විශ්වවිද්‍යාලය සඳහා යෝජනාව ඉදිරිපත් කරන මොහොත
විසයි විස්ස තුළදිම කළුතර අපි විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා කියන එක මම මතක් කරනවා. බැති ඇමතිවරුන් දේශපාලන පක්ෂ නියෝජිතින් ඇතුළු පිරිසක් මේ උත්සවයට එක්ව සිටියා. කැලිඩු වෙරළ තීරයේ සංවර්ධන කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. කළුතර පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසුවයි ජනාධිපතිතුමා කැලිඩෝ වෙරළ තීරයට පැමිණියේ. 2017 වසරේ හටගත් ගම් වතුරකින් වෙරළ තීරයට හානි සිදු වුණා. ඊට පිළියමක් ලෙස නව වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් අදියර 3ක් යටතේ ආරම්භ කෙරුණා. පළමු අදියර යටතේ කිලෝමීටර 2ක් දිගට වෙරළ තීරය ඉදි කෙරෙනවා. ඒ සඳහා වැලි කියුබ් මීටර ලක්ෂ 3ක් අවශ්‍ය බවයි ඉංජිනේරුවරුන් සඳහන් කරන්නේ. පළමු අදියරේ මීටර 500ක දුර ප්‍රමාණයක් සංවර්ධනය කොට අවසන්. ඉදිරි දෙසතිය තුළ සෙසු කොටසද අවසන් කළ හැකි බවයි වෙරළ සංවර්ධන ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක මහතා ජනාධිපතිතුමා වෙත දැනුම් දුන්නේ. ලබන මාස 20 වෙනිදා සිට අදියර 3හිම සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතයි. මොරටුව පානදුර ආදී නගරවල පවිත්‍රතා කටයුතු පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. නගර ආශ්‍රිත පවිත්‍රකරණ කටයුතු විධිමත්ව සිදු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පළාත් පාලන නියෝජිතයන් සහ පොලිසිය දැනුවත් කළා. ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කරන ලෙසයි එතුමා උපදෙස් දුන්නේ. ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබුණා. ඇය දිරිමත් රට සවිමත් යන තේමා වෙනුයි මෙවර කාන්තා දිනය සැමරුණේ. කාන්තා දින ජාතික උත්සවයට එක් වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ කාන්තාවන් ආර්ථික මානසික හා සමාජීය වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල රජය ආරම්භ කර ඇති බවයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගර ශාලාවේදී පැවැත්තුණා. රත්නපුර දිස්ත්‍රික් හොඳම කාන්තා ව්‍යවසායකයින් 14 දෙනෙකු සඳහා මෙහිදී සම්මාන පිරිනැමුණා. අපේ රට මාතෘමූලික සමාජයක්. අපේ රටට කියන්නේ මාතෘ භූමිය කියලා. සමහර රටවල් තියෙනවා තමන්ගේ පීතෘ භූමිය කියලා රටට අඳුන්වනවා. පහුගිය කාලවල වල ඒ නැති වෙන්නට ගිය කාන්තාවන්ට කරන ගරු කිරීම නැවත මේ රටේ ස්ථාපනය කරමින් මුල්තැන අම්මාට දෙමින් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යමත් දේශයක් කරාගෙන යන වැඩපිළිවෙලේදී කාන්තාවන් ආර්ථික වශයෙන්, මානසික වශයෙන් සහ සමාජීය වශයෙන් ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල දියත් කිරීමයි අපේ අරමුණ. කාන්තාව නිෂ්පාදනය කළ නිර්මාණ ඇතුළත් අලෙවි ප්‍රදර්ශනයක්ද මෙහිදී පැවැත්තුණා. මේ අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කළ ලියවරුණ 2020 වැඩසටහන කොළඹ ආකේඩ් පරිසරයේදී අද දවස පුරා පැවැත්තුණා. එහිදී ලී අභිමන් විශේෂ සම්මාන 6ක් පිරිනැමුණා. ඒ යටතේ ගම්පහ අඩවි වනනිලධාරිණී දේවානි ජයතිලක සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු නිර්මාණ ශිල්පිනී ඊ.එච්. බියුටින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් හඬ නැගූ සමාජ ක්‍රියාකාරිණී නීෂා ශරීෆ් කෝප්‍රල් ජයවීරගේ නිශාන්ති සහ සමාජ ක්‍රියාකාරිණී සමන්තිකා ජීවනී මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ හසන්ත හෙටියාරච්චි, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන්තුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මම ඉදලා මේ ලෝකේ පැවැත්මට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කාන්තාව. එහෙම නැත්නම් අපිට පැවැත්මක් නැහැ. මව් පදවිය තමයි ලෝකේ තියෙන උත්තරීතරම පදවිය. ආදරය, කරුණාව, දයාව, සෙනෙහස මම අහලා තියෙනවා ලෝකේ තියෙන උත්තරීතරම හැඟීම තමයි ආදරය කියන්නේ කියලා. මම ඉදලා මේ ආදරේ නිර්වාජ්‍යව ඉතාම සංවේදීව අපිට ලැබෙන්නේ මව් සෙනෙහස හරහා. මම ඉදලා එක දවසක නෙමෙයි මේ හැමදාම මේ කාන්තාවට මේ විදිහට ගෞරව කරන්න පුළුවන් නම්, ආදරය කරන්න පුළුවන් නම්, දයාව සෙනෙහස දක්වන්න පුළුවන් නම් ලෝකෙ මීට වැඩි ලස්සන මේ ලෝකෙ වෙන බොහෝ අයහපත් දේ අපරාධ බොහෝ දේවල් නැති වෙලා ඒ නිසා මම හිතනවා මේ 20යි 20 පෙරවසර වලට වැඩිය කාන්තා අභිමානී කාන්තා සුරක්ෂිතතාවය කාන්තාව වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් වසරක් බවට පත් වෙයි කියලා. ඔබේ සතුට අපේ සතුටයි යන තේමාවෙන් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අපේ ගම පරිසරයේදී පැවැත්ුණේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. කාන්තාවන් ඇගීමට ලක් කරමින් තිළින ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. කාන්තා දිනීට සමගාමීව බස් රථවල ගමන් කරන මගින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඒ ඔබේ මනුස්සකම රැකගන්න යන තේමාවෙන්.
දැරියක තරුණියක දිනකදී මවක් වන බව බොහෝ දෙනා කල්පනා කරන්නේ නම් අපේ සමාජය මීටත් වඩා සුන්දර වන බව නොඅනුමානයි. ඒ අනුව කාන්තාව දෙස සහෝදරියක හෝ මවක ලෙස දකින්නේ නම් මුදල් දී කාන්තාවගෙන් සතුට බලාපොරොත්තු වන සමාජය වෙනස් වනු ඇති. නූතන කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ සොයා බැලීම දිනුෂී දීරසිංහගෙන්. मुदल समाजे प्रधान केंद्रीय साधक नोनिमी आशावान पस्से सेप संपत होयागिनेन मिनिसुत्तेक अभी समाजे संस्कृति अभी गुडाकम गारुकरपु कांतावांगे कोटसाक अद वृत्तिमय गणिकावान बवट पत्विला ගොඩක් දිනෙක හිතනවා මේ ගණිකා වෘත්තිය වගේ දේවල් වලට යොමු වන්නේ ආර්ථික අතින් ඉතාමත්ම පහත් උදවිය කියලා. හැබැයි මෑත කාලීන වෙනකොට අපිට ඒ තර්කය පුපුරා යන විදිහේ මතවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ආර්ථිකමය පැත්ත වගේම මේ වෘත්තියට යොමු වන කාන්තාවන් තුළ තියෙන ආකල්පත් මේකට බලපාලා තියෙනවායි කියලා. අපි මේ පටිගත කිරීම කරන වෙලාව දැන් හරියටම රාත්‍රී 11 මාරයි. රටේ ප්‍රධාන නගරය වුණු මේ කොළඹ නගරේ නොනිදා තමන්ගේ වෘත්තිය කරන කාන්තාවන් බොහෝමයක් ඉන්නවා. පැයට දෙකට ඔවුන්ගේ සිරුරු මිල කරන මේ සංස්කෘතිය තුලේ ඔබෙත් මගෙත් නෙතට වහනුණු කතන්දරයක් නැද්ද? දකුණු ආසියාතික රටක් විදිහට ලංකාව වගේ රටවල් වල තාමත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ තියෙන විශාල කුකුසක් අන්තර්ජාලය හරහා ඉතාමත්ම අසභ්‍යාකාරයේ ලිංගික මාධ්‍යයන් ප්‍රචාරණය වෙමින් පවතිනොත් මේක එක පැත්තකින් සමාජය තුළ ඉතාමත්ම විශාල පරිහානියක් ඇති කරන සාධකයක් හින්දා ඒවා පිළිබඳ නීතිමය යාන්ත්‍රණයන්ගේ මැදිහත් වීම ඉතා අවශ්‍යයෙන් සිද්ධ වෙන්න වෙනවා. සම්බාහන මධ්‍යස්ථාන රූපලාවන්‍යාගාර පදනම් කරගෙන ඇතිවෙන ගණිකා වෘත්තිය පාලනය කිරීම සඳහා යම් ක්‍රමවේද සමාජය තුළින්ම ඉතාමත්ම ඉක්මනින් ආරම්භ නොවුනොත් ඉතා ගැටළු සහගත තත්ත්වයන් සමාජය තුළ නිර්මාණය වීම වලක් කන්න බැරි වීමක් ලා තියෙනවා. කාන්තා දිනිය සැමරන මෙවන් කාල වකවානුවක දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්න ඕන කරන සුගම සමාජයක් හදන්න සමාජ විරෝධී නොවන චර්යාවන් වලට හැකියතාක් නොපෙළඹි ඉතාමත්ම අතිවිශිෂ්ට සුවසංකල්පයකින් යුතුව තමන්ට ලැබුණු ඒ ගැහණු බව කියන එකට වටිනාකමක් එකතු කරන්න කියලා. මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නේ කවදද? අපි හැමෝම කතා කරන අයිතිවාසිකම් මැද්දේ මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉටු වෙන්නේ කවදද? රටක් සමාජයක් විදිහට අපි මේ ගැන කතා කළ යුතුමයි. කොසල මුදලිගේ පසන් නලින්ද සමගින් මම දිනුෂි දීරසිංහ ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර ලබා දුන්නේ සංධානයක් පිහිටුවීමට මිස පක්ෂයක් පිහිටුවීමට නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ අතර කලුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමගි ජන බලවේගය පිහිටුවීමට ඉදිරියට තැබූ අඩිය යලි ආපස්සට නොගන්නා බවයි. ලකුණු වගේක් තියෙනවා නැතිවලු කොමසාරිස්ලා. ඒ ලකුණු වලින් එකක් තමයි අපිට ගන්න. ඒ වගේම වෙනත් පක්ෂයකට අයිති ලාංඡනයක් හංසය හරි මෝටරසයිකලේ හරි අලිය හරි උපක් හරි එකක් ගන්නවනම් මහලේක කියන්න ඕනේ අපි මේ ලකුණ අතාරිනවා. හැබැයි ඒක කියන්න වෙන්නේ මැතිවරණයේ ප්‍රකාශනපත් කළා. ඒතර ඒ අතෑරියා මේ ලකුණ යනවා අර ලකුණු ලයිස්. අන්න ඒකෙන් අපිට පුළුවන් ඒ ලකුණ තෝරගන්න. හැබැයි ආයි අර ලකුණ අර පක්ෂයට ලැබෙන්නේ आवे මං ගොඩක් කනගාටු වෙනවා මොකද අපි කවදාවත් හිතුවේ නැ මේ පක්ෂය තුල මෙවැනි අර්බුදයක් ඇති වෙයි කියලා. ඔන්න දැන් අපේ කකුලෙන් අදිනු.
පරණ ගේම වඩන් ගත්තා මිතුරුණී අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා ලිපියක් යවනවා මැතිවරණ කොමසාරිස්තුමාට අලියාගෙන් ඉල්ලනවා කියලා හිතුවක්කාරකමට තනියෙන් ඉල්ලනවා කියනවා මිතුරුණී අපේ ගම්වල නම් UNP කාර්යෝ එතන නැහැයි කියන කාරණේ මම තමුන්නාසර කියන්න ඕනේ අකිල විරාජ් කාර්යවසම් මැතිතුමාගෙන් නොමිනේෂන් අරගෙන තමුන්නාසලගේ ගෙවල් වලට ඡන්ද ඉල්ලන්න ආවොත් තමුන්නාසල මොකද කරන්නේ කවුරු හරි වෙන වෙනම ඉල්ලනවා නම් ප්‍රකාශ කරලා තියනවා නම් ඒක සමගිය කඩන් සමගිය බිඳින්න කරන ප්‍රකාශයක් විදිහට තමයි මම දකින්නේ කොහමද දැන් අලියාට ආදරේ එක්සත් ජාතික පක්ෂයේ නමට ආදරේ නමුත් ඒගොල්ලෝ කියන විකල්පයක් හැටියට අනිවාර්යෙන් නායකතුමා යන්න ඕනේ රවි කරුණානායක කියනවා සම්දානෙට එනවා නම් එයාට සමගිය ජන බලවේගයේ ලේකම් දුරයාට ඕනේ කියලා මේ සම්දානය හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරලායි മന്ത്രി ගම නැති කරොත් අපි තමුන්නාසිරත් එක්ක උසාවිය යන ලෙස්සී කියලා මම මේ වෙලාවේ කියන්න ගන්නවා සමහරක් මුද වෙයි කියනවා අපි එක්සත් ජාතික පක්ෂයේ කඩනවා එක්සත් ජාතික පක්ෂයේ කොහෙද කරන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලන නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ලකුණද පක්ෂද කෙනෙක් නේ වැදගත් වෙන්නේ වැඩ පිළිවෙලයි වැදගත් වෙන්නේ ඒකට නායකත්වය දෙන්නේ කවුද ඒකේ පිටිපස්සෙන් පිරිසයි කවුද කියලා හොඳ ලැස්සැල්ල බලන්න සමගි ජන බලවේගය ගජමිතුරු සංගමයක් නන් නොවේ මාත් සමග හොඳින් හිනා වුණයි කියලා අපි තනතුරු ලබා දෙන්නේ නැහැ ඉතින් සජිත් ප්‍රේමදාස UNP නියෝජනය කරනවායි කිව්වම වෙන මොන හකටද ඒ නිසා බය වෙන්න එපා එක්සත් ජාතික පක්ෂය හොඳ එකෙන්ම සමගි ජන බලවේගයේ නියෝජනය වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරලා ඉවරයි එතනින් ආපස්සට කිසිම යෑමක් නැtei කියන එක මං තමුන්නාන්සලා සිදු දෙනවා මේ අවස්ථාවේ මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදී අදත් අදහස් පළ වුණා. ඔය විඳවන්නේ රටට කරපු පාප කර්මවල ප්‍රතිඵල. ඔය පළ දෙන්න පටන් ගත්තා විතරයි. එක්සත් ජාතික පක්ෂය ඒ තනතුරු pore තුලිනුත් තමන්ගේ වැරදි ප්‍රතිපත්ති තුලිනුත් පසුගිය පාලනයත් අසාර්ථක කරගත්තා. එක්සත් ජාතික පක්ෂයට රටට කරන්න තියෙන දේශපාලන වගකීමක් නැත්තරම දැන් නැහැ ඒක අවසාන. නෑ ඔය ලාංඡනයට ගහන්න ඕනේ අලියාගේ හොඬ වැලයි සීනුවයි ටෙලිෆෝන් එකේ කැලේකෝ ඔය 3-4ක් එක්කහු කරලා පුළුවන් එක ලාංඡනයක් ගහගත්තොත් හොඳයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා තිබ්බ පය ආපහු ගන්නෙ නෑ කියලා. ඉතින් ඒක හර්ෂෝ අපිට බොහෝම වේගෙන් අපේ ඉලක්කය හමාගෙන යන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සෑම පොහෝ දිනකම විකාශය කරන සවනක් රැ සජීව වැඩසටහන කන්තලේ ඓතිහාසික අග්බෝ රජමහා විහාරස්ථානයේ සිට හෙට දවස පුරා ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ හි සිටින අපනියෝජිත අමිල ජයසූරිය. ස්තුතියි මధుරිකා සම්බන්ධතාව ලබා දුන්නාට. ලෝකේ හිතසුව පිණිස ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු බුදුන් වහන්සේ 20,000ක් ආර්ය මහා සංගරුවන පිරිවරා ඥාති සංග්‍රහය උදෙසා කිඹුල්වත්පුරට වැඩම කළ මැදින්පුර පසළොස්වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ඔබට සමීප කරන සවනක් රැස් පෝදා විකාශය හෙට දින ඔබ වෙත ගෙන එන්නේ මාමේ රැඳී සිටින නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ අග්බෝ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් මහාවංශ සටහනට අනුව ගඟතල වාපී නම් කන්තලේ මහවැව ඉදි කරමින් ශ්‍රී ලාංකේය රාජාවලිය තුල බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා මහඟු මෙහෙවරක් සිදු කළ දෙවන අග්බෝ නිරිඳුන්ගේ නාමයෙන් මේ විහාරස්ථානය ඉදි වී තිබෙනවා. මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සවනක් රැස් පොදා විකාශයට සමගාමීව අද දවස පුරාත් සමගාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත වූවන්ගේ ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක් සුසන්ත පුංචිනිලමේ පදනම මගින් සංවිධානය කර තිබුණා. කන්තලේ අග්බෝ රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් නිරතුරුව දියත්වන මෙවැනි සමාජ සේවාවන් උදෙසා අද දවස පුරා බොහෝ පිරිසක් මේ විහාරස්ථානයට පැමිණ සිටි බව අප මතක් කරන්නට ඕන. සුසන්ත පුංචිනිලමේ පදනම මගින් විශේෂ වැඩසටහන් රැසක් මීට සමගාමීව දියත් කරන බවත් අප සඳහන් කරනවා. හෙට හිමිදිරි උදෑසන අෂ්ටාංග උපෝෂත සීලය සමාදන් කරවීම, උදෑසන බුද්ධ පූජාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් කන්තලේ අක්පු රජමහා විහාරස්ථානයේ
කේන්ද්‍ර කරගනිමින් ඔබට සමීප කරන්නට අප සූදානම්. එපමණක් නොවේ සිත මහාන කළ යති පරපුරක් උදෙසා පිදෙන ලක්හඬ සාසනාලෝක වැඩසටහනත් ඔබට සමීප කරන්නට හෙට දවසේ අපි සූදානම්. හෙට හිමිදිරි උදෑසන පටන් ස්වාධීන රූපවාහිනියේ සවනක් රැස් පෝදා විකාශය සමග එක්වන ලෙස ඔබට ආරාධනා කරමින් සම්බන්ධතාව නැවත ලබා දෙනවා ප්‍රවෘත්ති මැතිරියට. ස්තුති අමිල තොරතුරු ගෙනාවාට. දැන් කෙටි විරාමයක්. කොළඹ ආනන්ද නාලන්ද 91 වන සුලෝහිත වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවති තරඟයේ කාසිය වාසී දිනු කොළඹ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නාලන්ද විද්‍යාලයේ කණ්ඩායම පන්දු වාර 57ක් අවසානයේ සීලු දනා දැවි ලකුණු 307ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රවීන් සිල්වා නොදවි ලකුණු 100ක් රැස් කළ අතර රෂාන් දිසානායක නොදවි ලකුණු 77ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දු වාර 47ක් අවසානයේ සීලු දනා දැවි ලකුණු 150ක් ලබා ගත්තා. එහිදී එම් ධර්මරත්න ලකුණු 59ක් සහ හංසද ජයසිංහ ලකුණු 89ක් ලබා ගත්තා. ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නා. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායම පන්දු වාර 69ක් අවසානයේ කඩලු 7ක් දැවි ලකුණු 225ක් රැස් කළා. සමගින් ස්වාධීන රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk